අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන්නට සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයෝසේ අදත් අපි සූදානම්. මම රසික සඳරුවන් ප්‍රථමයි නවදහනය පුවත් සිරස්තල වෙත. දින 76කට පසු වුහාන් යළි ගමන් නරඹයි. ගත වූ පැය 24 තුළ ඇමරිකාවේ කොවිඩ් මරණ 1736ක්. ඇඳෙන නීතිය කාලය තුළ 1815ක් ගත වූ පැය 24 තුළ පොලිස් අත්අඩංගු වේ. සියත ලෙංගතුකම ඩයලොග් සමග අත්වල් බැඳ ගනිමින් අද කොළඹට. අමෙරිකන් හඬ භූමිය විශේෂ කොවිඩ් රෝහලක් ලෙස විවෘත වේ. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ගත වූ පැය 24 තුළදී ඇමරිකාවෙන් පුද්ගල මරණ 1736ක් වාර්තා වී තිබෙනවා. මේ දක්වා ඇමරිකාවෙන් වාර්තා වූ වැඩිම රෝගී මරණ සංඛ්‍යාව ඒ බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. මේ අතර COVID-19 වෛරසයේ ව්‍යාප්තිය හමු වේ දෛනික කටයුතු සියල්ල අත්හිටුවූ ලැබූ චීනයේ වූහාන් නගරය අද සිට යළි ජනතාවට විවෘත වෙනවා. ඒ දින 76කට පසුව. මෙරටෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 185ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පුද්ගලයන් 137 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණ යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. සුවය ලබා ඇති පුද්ගලයන් 42 දෙනෙකු මෙවන විට රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් පුද්ගලයන් 255 දෙනෙකු කොරෝනා යැයි සැක සහිතව දිවයිනපුරා රෝහල් 32ක මෙවන විට ප්‍රතිකාර ලබනවා. COVID-19 වෛරසය හේතුවෙන් මෙරට පුද්ගලයන් 6 දෙනෙකු මෙවන විට ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මේ අතර COVID-19 වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දෛනික කටයුතු සියල්ල අත්හිටුවනු ලැබූ චීනයේ වුහාන් නගරය අද සිට යළි ජනතාවට විවෘත වනවා. එම නගරයේ නීති අද පටන් ලිහිල් කිරීමට එරට බලධාරීන් පියවරගෙන තිබෙනවා. පසුගිය ජනවාරි මස මැදභාගයේ සිට චීනයේ වුහාන් නගරය සෙසු ලෝකයෙන් හුදකලා කරමින් වසා දැමීමට එරට බලධාරීන් පියවරගෙන තිබුණා. මාස දෙකකට අධික කාලයක් එම නගරයට පිටවීම සහ නගරයට ඇතුල්වීම චීන බලධාරීන් විසින් අත්හිටුවා තිබුණා. නමුත් බලධාරීන් දැන් පවසන්නේ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින්ට අවශ්‍ය නම් අද පටන් නගරයෙන් පිටත සංචාරය කළ හැකි බවයි. චීනයේ වුහාන් නගරය අද ජනතාවට විවෘත වන්නේ දින 76කට පසුවයි. මෙතර ඇමරිකාව තුළ වෛරසය වැළඳුණු තවත් රෝගීන් 1736 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ඊයේ දිනේ අවසානයේ ඇමරිකාව නිවේදනය කළා. මේ දක්වා ඇමරිකාවෙන් වාර්තා වූ වැඩිම රෝගී මරණ සංඛ්‍යාව එය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. එය අනුව රටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 12,900ක්ම වා තිබෙනවා. වෛරසය ආසාදිත බවට තහවුරු වී ඇති වැඩිම පිරිස වාර්තා වන්නේද ඇමරිකාවෙන්. මේ වන විට එම සංඛ්‍යාව 401,535ක් වනවා. මේ අතර ප්‍රංශයෙන් ඊ දිනේ මරණ 833ක් වාර්තා වී තිබුණා. එය අනුව ප්‍රංශයේ මියගිය මුළු සංඛ්‍යාව 10,328ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රංශයේ සිටින COVID-19 රෝගීන්ගේ මුළු ගණන 109,069ක් බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. මෙතර COVID-19 වෛරස් රෝග ලක්ෂණ උත්සන්න වීම හේතුවෙන් බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජෝන්සන්ට දෙවන දිනටත් දැඩි සත්කාර ඒකකයේ ගත කිරීමට සිදු වී තිබෙනවා. යුරෝපය පුරා ජීවිත 50,000ක් මෙම වසංගතයට ගොදුරු වී තිබෙනවා. COVID-19 හේතුවෙන් ලෝකයේ වැඩිම පිරිසක් මරණයට පත් වූ රට ලෙස දැනට වාර්තා වන්නේ ඉතාලියයි. ඉතාලියේ දැනට සිදු වී ඇති මරණ කරන 17,127ක්. ඊයේ දිනේ තුල පමණක් එරටින් මරණ 636ක් වාර්තා වුණා. වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක් වූ දෙවැනි රට වන්නේ ස්පාඤ්ඤයයි. මේ දක්වා එරටින් වාර්තා වූ මුළු මරණ ගණන 14,045ක් වන අතර ස්පාඤ්ඤයෙන් ඊයේ දිනේ පමණක් මරණ 700ක් වාර්තා වුණා. හලාවත ඉරණවිල වොයිස් ඔෆ් ඇමරිකන් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය COVID-19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් බවට පත් කිරීමට රජය තීන්දුව කිරීමත් සමග එය ජනතා සුවසේවයට එක් කිරීම ඊයේ දින සිදු කෙරුණා. ඒ අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
හලාවත ඉරණවිල පිහිටි වොයිස් ඔෆ් ඇමරිකා සම්ප්‍රේක්ෂණ මධ්‍යස්ථානයේ පවත්වාගෙන ගිය භූමියේ ඇති ගොඩනැගිලි කොරෝනා වෛරස් ආසාදිතින්ට ප්‍රතිකාර කිරීමට සිදුකරනු ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජයේ තීන්දුව කිරීමත් සමග එහි සිදුකරනු ලබන පරිවර්තනයක් සිදු කිරීමෙන් පසුව ජනතා සුවසේවා සත්කාරයට එක් කිරීම ඊයේ දින සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහභාගීත්වයෙන්. අපි කියන්න ඕනි මේ COVID-19 රෝගය ලෝකේ අනික් රටවල්වල ශාල වශයෙන් ඉහළට පැතිරෙද්දී මේක මේ මට්ටමින් නවත්තගෙන යන්න කාරණා කීපයක් හේතු. එකක් තමයි ජනාධිපතිතුමා පළවෙනි රෝගියා පෙබරවාරි 25 වෙනිදා ලංකාවේදී චීන ජාතික රෝගියෙක් ලැබිච්ච දවසේ ඉඳලා මේ සම්බන්ධයෙන් එතුමා දීපු නායකත්වයේ සහ උපදෙස්. 25 රෝගිය හම් වෙනකොට 26 වෙනිදා කාර්යසාධක බලකාය හැදුවා. ඒ වගේම මාර්තු 11 පළවෙනි ශ්‍රී ලාංකික රෝගියා හම්බ වුණාට පස්සේ ඒ සඳහා ජනාධිපතිතුමා තීන්දුව කළා මේ කටයුතු කරන්න හමුදාවටත් ලොකු කාර්යභාරයක් පවරන. ඒක රටක් විදිහට ලැබපු අපි ලොකු ජයග්‍රහණයක්. අපි ගාව කලින් නිරෝධායන කඳුරු තිබුණේ නැහැ. ඉව නැති ඒවා හදලා ජනාධිපතිතුමාගේ උපදෙස් පිට එහෙම නිරෝධායනය කරපු නිසා තමයි මේ රටේ මේ රෝගිය පැතිර යාම අපිට නවත්ත ගන්න පුළුවන්කම ලැබුණේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් රෝගියෙකුට රෝග ලක්ෂණ පහළ වෙන්නේ දවස් 14ක් ඇතුළත. තව දවස් 14කුත් අපි මේ විදියට අල්ලගෙන ගියොත් කොහොම වුණත් මේ රටේ මතුවෙන්න ඕනි රෝගියෝ ටික මතු වෙනවා. ඒ අය අද ඇවිදින්න බෑ, ඒ අයට මුකුත් කරන්න බෑ, සම්බන්ධතා නැහැ. ඒ නිසා ඒ මතුවෙන රෝගීන් ටික ගෙනල්ලා මෙන්න මේ වගේ රෝහල් වල ප්‍රතිකාර කළා සනීප කරගත්තම මේ රටින් මේ රෝගිය දුරන් කරන්න අපිට පුළුවන්. නොහැක්කක් නොමැති කියන තේමා පාට යටදී තමයි ත්‍රිවිධ හමුදා වැඩ කරන්නේ. රටේ ආරක්ෂකයා, ජනතාවගේ ආරක්ෂකයා අපි ජනතාව වෙනුවෙන් කළ හැකි ඕනම දෙයක් ඕනම අවස්ථාවක කිරීමට සැදී පැහැදී ඉන්න කණ්ඩායමක් වශයෙන්, විශේෂයෙන්ම අපි දැක්කා පුත්තලම් දිස්ත්‍රික්කයේ කොළඹින් උතුරු ප්‍රදේශයේදී විශාල වශයෙන් මෙවැනි අවශ්‍යතාවයක් තිබුණා. ඒකයි අධිකරු ජනාධිපතිතුමා මේ වගේ දෙයක් කරන්න හේතුනේ. ඉතින් අපි සන්තෝෂ වෙනවා යුද හමුදාවේ දායකත්වයක් ලබා දී ඉතාමත් කෙටි කාලයෙන් මේ ඉරණවිල මෙවැනි ඉතාමත් වටිනා ජනතාවට සේවයක් විය හැකි රෝහලක් ඉදිකිරීමට හැකියාව ලැබීම සම්බන්ධව. රටේ වර්තමානයේ උද්ගත වී ඇති තත්ත්වයත් සමග පීඩාවට පත් ශ්‍රී ලාංකික ඔබ සැම වෙනුවෙන් සියලු ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වැල් බඳ ගනිමින් සිව්වන දිනය අද කොළඹ නගරයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනවා. සියලු ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම. රට තුල ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් තම අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව පීඩාවට පත් වී සිටින අපේම සහෝදර ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය වියලි ආහාර මුළු දිවයිනම ආවරණය වන පරිදි ලබා දීමට සියතලෙන් ගතුකම ඩයලොග් සමග අත්වල් බැඳ ගනිමින් පියවර කරනු ලැබුවා. වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සභාපති රොෂාන්ත කාර්යපිරිම මහතාගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ සියතලෙන් ගතුකම ඩයලොග් සමග එක්ව සිදු කරනු ලබන සමාජ සත්කාර වැඩසටහනේ දෙවන දිනය ඊයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්ුණා. ඒ අනුව ඊයේ දින මෙහි අවසන් කේන්ද්‍රස්ථානය වූයේ මිරිසවැටිය රජමහා විහාරස්ථානයයි. එහි විහාරාධිකාරී ඊතල වැටුණු වැවේ ඥානතිලක නායක ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බහර දීම සිදු කෙරුණා. සියත ටීවී ආයතනයත් ඩයලොග් ආයතනයත් එකතු පාදා වෙලා රට පුරා දීප ව්‍යාප්තව මේ ගෙන යන වැඩපිළිවෙල ගැන අපි සන්තෝෂයෙන් ආධ්‍යාත්මික ආශිර්වාදයක් එක සන්තෝෂයෙන් මේක ප්‍රකාශ කරනවා. ඒ ආයතනයේ
කළමනාකරණය මහත්තුරුන්ටත් අනි සියලු දෙනාම ඉතාම දිවිහිමියෙන් මේ කරන්නේ ඇඳින්නේ තිය දාලා කඩවල් වහලා නමුත් මේ කුසගින්න නිවා ගන්න ප්‍රාණවායුව රැකගන්නට මිනිස්සු මේ කට්ට කරකස පොළවේ වෙරදරන මිනිසුන්ගේ අහිංසක මිනිසුන්ගේ ප්‍රාණයට ශක්තියක් වෙන්නට ජවයක් වෙන්නට බලයක් වෙන්නට ධෛර්යයක් වෙන්නට මේ සියත ආයතනයත් ඩයලොග් ආයතනයත් එකතු වෙලා විහෙර විහාරස්ථානවල වැඩ සිටින ස්වාමින් වහන්සේලාට අහිංසක මිනිසුන්ගේ කුසගින්නට බත්තුරුලක් දෙන්නට බත් කටක් දෙන්නට දක්වපු අනුකම්පාමය දාන පාරමිතාව ගැන අපි දස දහස් වතාවක් ස්තුතිවන්ත වෙනවා ජාති ජාතිත් ඔබතුමාලට පින් සිද්ධ වෙනවා සියත ලෙන්ගතුකම ඩයලොග් සමග අත්වැල් බඳ ගනිමින් සිදුකරු ලබන මෙම උතුම් සත්කාරයේ සිවවන දිනේ අද යලිත් කොළඹ දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා එය නුව අද දින මෙම වැඩසටහනට සමගාමීව දෙමිටකුට මස්ජිඩ් තකුවා මුස්ලිම් පල්ලියට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාර දීම සිදු කෙරුණේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී අජාස් සෆීක් මහතාගේ ප්‍රධානත්වයෙන් ලෙන්ගතුකම දැන් ඩයලොග් සමග ඔබේ ළඟටම අද පෙරවරු 6න් අවසන් වූ ගත වූ පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1815 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා මේ අතර නව ඇඳිරි නීති බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අප්‍රේල් මාස 10වන දින දක්වා ලබා දුන් ඇඳිරි නීති බලපත්‍රය අප්‍රේල් මාස 30වන දින දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 6 දක්වා ගත වූ පැය 24ක කාල සීමාව තුළ ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයන් සංඛ්‍යාව 1815ක් වන අතර පොලිස් භාරයටගත් මුළු වාහන සංඛ්‍යාව 595ක් වන බවයි පොලිස් මූලස්ථානීය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. ඒ අනුව පසුගිය 20වන දින සවස 6 සිට අද උදෑසන 6 දක්වා කාල සීමාව තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 17,717ක් සහ වාහන 4,500 86ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නව ඇඳිරි නීති බලපත්‍ර ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම අප්‍රේල් මාස 30වන දින වන විට අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එතෙක් වරාය, නැව් සමාගම, රේගුව, ආගමන විගමන, සෞඛ්‍ය, ඛනිජ තෙල්, විදුලි සංදේශ, විදුලිය හා ජලය සැපයීම, කෘෂිකර්ම කටයුතු, ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය සේවාව, මහා භාණ්ඩාගාරය, මහ බැංකුව ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික බැංකු, මාධ්‍ය ආදී රාජ්‍ය හා පෞද්ගලික අංශ මගින් පවත්වාගෙන යනු ලබන අත්‍යවශ්‍ය සේවා සඳහා ඇඳිරි නීති කාලය තුළ ගමන් කිරීමට ඔවුන්ගේ රාජකාරී සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙසට භාවිත කිරීම සඳහා අප්‍රේල් මාස 10වන දින දක්වා ලබා දුන් අවසරය තවදුරටත් අප්‍රේල් මාස 30වන දින දක්වා දීර්ඝ කෙරෙනු ඇති. මේ අතර ඇඳිරි නීතිය පවත්නා කාලයේ හොර රහසේ මත්පැන් ජාවාරම් සිදුකළ ස්ථානයක් ඌව පරණගම රංහවඩිගම ප්‍රදේශයේදී වැටලීමට අඹගස්දොව පොලිසියට හැකි වී තිබෙනවා. එම ස්ථානයේ තිබී නීති විරෝධී මත්පැන් බෝතල් 300ක් පමණ සහ ඒවා නිෂ්පාදනය සඳහා භාවිතා කළ උපකරණ කිහිපයක්ද සමග සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගැනීමට අඹගස්දොව පොලිස් නිලධාරීන් සමත් වී තිබෙනවා. මේ අතර කොරෝනා වෛරස ව්‍යාප්තියේ අවධානමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මුළු මනින්ම වසා දැමීමට ඊයේ දින පියවර ගත්තා. නමුත් අද දිනේ වන විට ආර්ථික මධ්‍යස්ථානයට ආසන්නයේ මහා මාර්ගයේ එළවලු ලොරි නවතා වෙළඳාමේ නිරතවන පුද්ගලයන්ද දැක ගැනීමට හැකි වුණා. මාමේ සිටින්නේ ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිරිපිට නොව මාමේ සිටින්නේ දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ. ඊයේ දින දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමත් සමග අද උදෑසන මේ මාර්ගය මෙලෙස දිස්සුණා. පිටපලාත්වලින් පැමිණි ගොවීන් තම වෙළඳාම් කටයුතු මෙම මාර්ගවල සිදු කිරීම දැක ගැනීමට හැකි වුණා. මම සියත ටීවී ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් චමින්ද කුමාර නවරත්න දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ සිට. දීලා යන්න නැද්ද? මේ අතර මේ දිනවල මහා මග කුසගින්නේ සැරිසරන සුනකීන් හට වැලිමඩ කැප්පෙටිපොළ කරගස් වතුර ප්‍රදේශයේ තරුණ පිරිසක් එක්ව ආහාර පාන ලබා දෙන ආකාරය වැලිමඩ අප ප්‍රාදේශීය වාර්තාකරුගේ කැමරා කාචයේ මෙලෙස සටහන් වී තිබුණා.
කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීමට දිවින පුරා විසබීජහරණ වැඩසටහන් හා විවිධ ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. රටේ ව්‍යාප්ත වන කොරෝනා වෛරස් තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින සමෘද්ධිලාභී පවුල් සඳහා රුපියල් දසදහසක මුදලක් ලබා දීමට රජය ගත් තීරණයට අනුව එහි පළමු වාරිකය ලෙස රුපියල් 5000ක මුදලක් බැගින් වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සිටින සමෘද්ධිලාභී පවුල් 5653 දෙනෙකු සඳහා රුපියල් 2,83,67,000ක මුදලක් නිවෙස් වෙතටම ගොස් ලබා දී අවසන් කිරීමට වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු කර තිබෙනවා. බණ්ඩාරවෙල එළවලු තොග වෙළඳ සලක ව්‍යාපාරිකයෙකු විසින් ඊයේ දිනයේ ලොලි රථ 7කින් එළවලු කිලෝ 15,000ක පමණ ප්‍රමාණයක් නොමිලේ බෙදා දීම සිදු කර තිබෙනවා. කොන්තහෙල, පණංගල, කුරුකුදේගම, සාමචේතියගම, පල්ලවෙල අධික ගම්මාන රසක 3,000ක් පමණ ජනතාවට මෙලෙස එළවලු බෙදා දී තිබෙනවා. නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් කිහිපයක් පසුගියදා කයිට්ස් ප්‍රදේශය සහ කොළඹ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව යන ස්ථාන කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. වැලිමඩ ප්‍රධාන බස් නැවතුම්පල සම්පූර්ණයෙන්ම විෂබීජහරණයට ලක් කිරීමට ඊයේ වැලිමඩ ප්‍රාදේශීය සභාව කටයුතු යොදා තිබුණා. පොල්ගහවෙල තරුණ ප්‍රජාව එක්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සඳහා නොමිලේ ලබා දීමට විශේෂිත වූ ඇඳුම් කට්ටලයක් නිර්මාණය කර තිබෙනවා. එම ඇඳුම් කට්ටල විශාල ප්‍රමාණයක් පොතුහැර බුලුගොල්ල ප්‍රදේශයේදී කුරුණෑගල දිස්ත්‍රික් සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සඳහා බෙදා දීම සිදු කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. පවතින තත්ත්වයේ හමුවේ සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කළ යුතු අතර දේශපාලන මත ඉදිරිපත් නොකළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩි මහතා පවසනවා. ඒ ගාල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් COVID-19 වෛරසය ලංකාවේ රෝගීන් සොයාගත්තට පසුව තමයි මහමැතිවරණයක් කැඳෙව්වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ අනතුරු ඇඟෙව්වට පස්සේ තමයි මහමැතිවරණේ කැඳෙව්වේ. මහමැතිවරණේ කැඳවලා ගිය මාසේ 19 වෙනිදා නාම යෝජනා අවසන් වෙනකන් මේ රටේ ගත යුතු සමහර ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. ඒක තමයි ඇත්ත. මැතිවරණ කොමිසමට චෝදනා කළ වැඩක් නැහැ දේශපාලනය කරනවා කියලා. කවුද දේශපාලනය කරන්නේ? කවුද දේශපාලන අරමුණු වෙනුවෙන් ලෝකේ බලවත් රටවල් වලටත් මූණ දියගත්ත නොහැකි වෛරසයක් පැතිරමින් තියෙද්දී 3/10 බලයක් ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරේ කවුද කියන එක මුළු රටම දන්නවා. අද වීරවංශ මහත්තයලා චන්ද්‍රසේන මහත්තයලා කියනවා පාර්ලිමේන්තුවක් ඕන නැහැ කියලා. අපි මේ මහත්තුරුන්ට කියනවා එහෙනම් තමුන්නාන්සේලා දරන ඔය බාරකාර ඇමති දුරවලිනුත් ඉවත් වෙන්න. තමුන්නාන්සේලා කැමති කම්බලින් ඇති වැඩකුත් නැහැ එහෙම. ඒ නිසා අපි කියන්න කැමති ආණ්ඩුවට කරුණා කළා මේ වගේ දරුණු වසංගතයකට රට මුණ දීලා ඉන්න අවස්ථාවේ දේශපාලනය කරන්න එපා. මැතිවරණයට නාම යෝජනා බාර දී තිබෙන අවස්ථාවක නැවත පාර්ලිමේන්තුව රැස් කිරීම අනවශ්‍ය මුදල් වැයවීමක් බව වත්මන් වීසන තත්ත්වය සඳහා ජනාධිපතිවරයාගේ බලතල රාජ්‍ය යාන්ත්‍රණය නිසි අයුරින් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් ඓතිහාසික රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවා හැඟුණ වැවේ ධම්මරත්න නායක හිමියන් පවසනවා. අධිකර ජනාධිපතිතුමා මුණ ගැහිලා අපේ මන්ත්‍රීතුමාලා විවිධ පක්ෂ නියෝජනය කරගෙන ගිහිල්ලා එයාලා සහයෝග දෙන බව සඳහන් කළ අවසානයේ දිල්ලීම් කරලා තියෙන්නේ මේ පාර්ලිමේන්තුව නැවත කැඳවන්නට කියන එකයි. අධිකර ජනාධිපතිතුමා මේ වෙනකොට මේ ක්‍රමවේදය සකස් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව එහෙම කියන පළියට රැස් කිරීම වුමනාවක් නැහැ. එහෙම යුද්ධයකුත් නැත්තම් සියලු බලතල සේනාධි නායක හැටියට විධායක ජනාධිපතිවරයා හැටියට එතුමාට ඒ බලතල ලැබිලා තියෙනවා. ඉතින් එම නිසා ඒ බලතල එතුමා අයුතු විදිහට මේවා බලේ පාවිච්චි කරන්නේ. ඒම නිසා වර්තමානයේ ලෝකෙටත් ආදරසයක් දෙමින් මේ කොරෝනා උවදරින් ගැලවීම සඳහා ලොකු වෙහෙසක් මහන්සියක් සටනක් දරනවා. ඒ වගේම අද වර්තමානයේ පාර්ලිමේන්තුවේට වියදම් කරන මුදල් අපිට ඉතුරු වෙලා තියෙනවා. පාර්ලිමේන්තු 225ක් නඩත්තු කරන එක, ඒ වගේම ඉන්ධන මිල, දුරකථන මිල, ඔය සියලුම ගාස්තු අපි දුන්නානේ. ඒ වගේම වර්තමානයේ පළාත් සභාවක් නැහැනේ. එහෙනම් මන්ත්‍රීවරුද, ඇමතිවරුද, ඒ වගේ පෞද්ගලික කාර්ය මණ්ඩලත් නැහැනේ මැති ඇමතිවරුන්ට. මේ ඔක්කොම මුදල් අපිට යොදන්න පුළුවන් මේ ව්‍යසනෙන් මිදෙන්න. ඒ වගේම මන්ත්‍රීවරු ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරනවා මේ ප්‍රාදේශ සභා නගර සභාවත් ඕනේ. ඒවත් ඔබතුමාගේ බලතල අනුව විසුරුවලා දාලා ඒ මුදල් ටිකත් අරගෙන මේ සියලු දෙනාම ආරක්ෂා කරන්න එතුමාට ලේ ලැබිලා තියෙනවා. එතුමා ඒකට කටයුතු කර. හැබැයි එතුමාට තනියෙන් අපුඩි ගහන්නත් බෑ. මේ සියලු දෙනාගේ සහයෝගය අවශ්‍යයි.
පවතින තත්ත්වයේ හමුවේ කිසිදු විදුලි කප්පාදුවක් හදිසිම අවස්ථාවක හැර විදුලි බිඳ වැටීමක් විදුලි බිල මැඩි කිරීමක් කණිජ තෙල් බිල වැඩි කිරීමට කිසිම සූදානමක් නොමැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ නොරචෝලේ ලක්විජේ විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමේ. අද අපේ රටේ ඇති වෙලා තිබෙන මේ COVID-19 තත්ත්වය නිසා රටම අක්‍රිය වෙලා තිබෙන මොහොතක විශාල කාර්යභාරයක් විදුලි බල මණ්ඩලයේ මේ බලාගාරයේ වගේම අනෙකුත් බලාගාරවල සේවකයන් විශාල කැපකිරීමක් කරමින් මේ සිදු කරන කාර්යභාරයන් අද සෞඛ්‍ය ක්ෂේත්‍රයත් අනිත් සියලු ක්ෂේත්‍ර රඳා පවතින්නේ අඛණ්ඩව විදුලි බලය ලබා දීම තුලින්. කිසිදු අඩුපාඩුවක් නැතුව සියලු සැපයුම් කළා තියෙනවා. කිසිදු ආකාරයක විදුලිය බිඳ වැටීමක් හදිසිම අපදා තත්ත්වයක් ඇති වුණොත් හැර කිසිදු අවකාශයක් නැහැ. විදුලි කප්පාදුවක් ඇති වෙන්නේත් නැහැ. ඒ වගේම විදුලි බිල වැඩි කරන්න කිසිදු බලාපොරොත්තුවක් නැහැ. විදුලි බල මණ්ඩලයේ දැවැන්ත පාඩුවක් ලබන බව අපි දන්නවා. නමුත් කිසිදු ආකාරයක විදුලි බිල වැඩි කරන්නවත් කණිජ තෙල් මිල වැඩි කරන්නත් අපි කිසිදු සූදානමක් නැහැ. මේ සියලු අංශ ලාභදායී මට්ටමට පවත්වාගෙන යන්න අපේ බලාපොරොත්තුව. අපිට අලුත් විදුලි බලාගාර දෙකක් මේ අවුරුද්දේ පටන් ගත්තොත් ස්ථිර වශයෙන්ම අපිට 2023 වෙනකොට විදුලි බිල යම් ආකාරයක අඩු කරන්න උනත් හැකියාවක් ලැබෙනවා. රට තුළ පවතින අනපේක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ණය ලබා ගැනීමේ සීමාව ඉහළ නැන්වීම සඳහා වහාම පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනෙන ලෙස හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ණය ගැනීමේ සීමාව වගකීමෙන් යුතුව වැඩි කරන එවැනි යෝජනාවකට සමස්ත පාර්ලිමේන්තුවේම සහාය ලබා දෙන බවයි හිටපු මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. COVID-19 සමග සටන් කිරීම සඳහා රටේ ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීමේ අත්‍යවශ්‍යතාවය පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම COVID-19ට එරෙහිව සටන් කිරීම සඳහා ලෝක බැංකු සමූහය විසින් ලබා දී ඇති ඩොලර් මිලියන 128ක ණය ලබා ගැනීම ප්‍රමාද විය හැකි. 2020 ජනවාරි මාස පළමුවනදා සිට 2020 අප්‍රේල් දෙවනදා දක්වා කාලය තුල රජය ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර හරහා ඩොලර් බිලියන 650.15ක් ලබාගෙන තිබෙන අතර එය චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් ණයක් ලෙස සහ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කරවල මූලික වෙන්දේසියෙන් ලබාගෙන තිබේ. මෙය රජයේ ණය ප්‍රමාණයට එකතු වීමෙන් ණය තුගිය තව දුරටත් වැඩි වෙයි. භාණ්ඩාගාරයේ විසින් 2019 අප්‍රේල් 3 වෙනිදා සිට 2019 අප්‍රේල් 30 වෙනිදා දක්වා කාලය තුල බිල්පත් හා බැඳුම් කර බිලියන 194ක් නිකුත් කරන ලදී. එබැවින් ණය ගැනීමේ සීමාව අතික්‍රමණය වීමට ආසන්න බව ණය ගැනීමේ සීමාව ලඟා වූ පසු රාජ්‍ය ණය නිකුත් කළ හැකි නීතිමය අධිකාරී බලයක් රජයට නොමැත. මෙම නෛතික සංකූලතා හේතුවෙන් COVID-19ට එරෙහිව සටන් කිරීම සඳහා ලෝක බැංකුව විසින් ලබා දී ඇති ඩොලර් මිලියන 128ක මෘදු ණය ලබා ගැනීම ප්‍රමාද විය හැකි. එබැවින් වසංගතයක් පැන නගින මෙම හදිසි හා අනපේක්ෂිත අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීම සඳහා වහාම පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනෙන ලෙස මම රජයෙන් ඉල්ලා සිටිමි. ණය ගැනීමේ සීමාව වගකීමෙන් යුතුව වැඩි කරන එවැනි යෝජනාවකට සමස්ත පාර්ලිමේන්තුවම සහය දෙන බව මට විශ්වාසයි. හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර උපුටා ගැනීම අවසන්. ඒ සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි නැවත හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.